වෙන්දවගේම සාදෙන් පිළිගන්නවා SLT ටෝරිය ෂෝ විතින් කියන තවත් වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ඕගොල්ලන් ගාව තියෙන ඩෙස්ක්ටොප් හාඩ් ඩිස්ක් එකක් එහෙම නැත්නම් ලැප්ටොප් හාඩ් ඩිස්ක් එකක් කොහමද අපි එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් කන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසානට බලන්න. ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න මේ වීඩියෝ එකේ තියෙනවා. ඩෙස්ක්ටොප් හාඩ් එක ඒ වගේම ලැප්ටොප් හාඩ් එකක් කොහමද අපි පෝටබල් හාඩ් එකක් විදිහට හදාගන්නේ කියලා. ඒකට මගේ අතේ තියෙන විදිහට මෙන්න මේ වගේ කේබල් එකක් ඔයගලන්ට අවශ්‍ය වෙනවා. ඒක ඔයගලන්ට පුළුවන් කඩෙන් මිලදී ගන්න. හරි, ඒක කියා කයිත්තේවා මෙන්න මෙහෙම කියන්න. මේ කේබල් එකෙන් ඔයාට පුළුවන් මෙන්න මෙතනට ඔයගලන්ගේ හාඩ් ඩිස්ක් එකට ගහලා මෙන්න මෙතන ඔයගලන්ගේ පරිගණකයට ගහන්න. ඔයගොල්ලෝ හිතනවා ඇති ඇයි මේ USB port දෙකක් කියලා. මෙන්න මේ USB මෙන්න මේ port එක තියෙන්නේ USB 2 වලට. මෙන්න මේ port එක තියෙන්නේ USB 3 වලට. ඒ කියන්නේ මෙම් කේබල් එකෙන් පුළුවන් hard disk එකක් ගහලා USB 3 සහ USB 2 output එකක් ලබා ගන්න. දැන් මෙන්න මේ port එක ගැන කතා කරොත් මෙන්න මේක තමයි hard එකේ power port එක set වෙන තැන. මෙන්න මේක තමයි hard එකේ SATA data interface එක set වෙන තැන. එහෙනම් දැන් මම අතේ තියෙන්නේ SATA laptop hard disk එක. ඒක ඔයගලන්ට මෙන්න මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ jumpers. මේ තියෙන්නේ SATA data interface එක. මේ තියෙන්නේ SATA power interface එක. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන lock දෙක. ලකුණු හැරෙට socket දෙකක් තියෙනවා කියලා පේනවා. ඒ කියන්නේ hard disk එක hard එක මෙන්න මේ ආකාරයට තමයි set වෙන්නේ. දිග interface එක තියෙනක cable එකේ දිග port එකටද මෙන්න මේ පොඩි interface එක තියෙනක cable එකේ පොඩි interface එකටද set වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මෙන්න මේ ආකාරයට සවි කරගන්න. එහෙම සවි කරගත්තට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන හිඩස් නැති වෙන පරිදි සවි වුණා. දැන් මෙතන තියෙන්නේ ඔයගලන්ට ලැප්ටොප් එකට හෝ ඩෙස්ක්ටොප් එකට හෝ ඔයගොල්ලන්ගේ Android මොබයිල් ෆෝන් එකට එම සෙට් කරතයි. මම දැන් මේ කේබල් එකේ කියාකාරීත්වය කියන්නම්. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ලැප්ටොප් හාඩ් ඩිස්ක් එකේ මෙන්න මෙතන වෝල්ටේජ් එක ගහලා තියෙයි. මෙන්න මෙතන වෝල්ටේජ් එක ඉල්ලන්නේ DC 5 වෝල්ටේජ් 1 ඇම්පියර්ස්. ඒ කියන්නේ මේ හාඩ් එක වැඩවෙන්න ඔයගොල්ලන්ට දෙන්න ඕනේ වෝල්ට් 5ක විභව අන්තරය සහ ඇම්පියර් එකක ධාරාව පමණයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති USB port එකෙන් පිට වෙන්නේ වෝල්ටේජ් එක 5 ඇම්පියර් එකක ධාරාවක් කියලා. ඒ නිසා USB port එකක් මගින් මෙම hard disk එක ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වගේ power supply එකකින් මෙන්න මේ laptop hard disk එක ඔන් කරන්න ගියොත් අනිවාර්යම damage එක සිද්ධ වෙනවා. ඊට හේතුව තමයි මෙන්න මෙතන තියෙනවා මේකේ maximum output එක volt 12ක ධාරිතාව සහ ඒ වගේම ampere 20ක් 30ක් වැනි ඉතා විශාල ධාරාවක් පිට වෙනවා. ඒ කියන්නේ මේ power supply එකෙන් laptop hard disk එක අනිවාර්යයෙන්ම ඔන් කරන්න ගිය විට ඒකේ board එක හෝ ඒ වගේම hard disk එක damage වෙනවා. ඔයගොල්ලෝ කවදාකවත් මෙන්න මේ වගේ laptop hard disk එකක් මෙන්න මේ වගේ අපි normal use කරන normal use කරන desktop power supply එකේ power එක දෙන්න යන්න එපා. ඒ මුලවති hard disk එක damage වෙනවා. හරි. ඊට අමතරව මේක අනිත් පැත්තත් කියන්නේ තිය ඔයගලන්ට. කවුරු හරි මේ වගේ desktop SATA hard එකක් මේ වගේ ලොකු ප්‍රමාණයේ hard එකක් අර වගේ data cable එකකින් පරිගණකයට external සවි කරනව නම් අනිවාර්යයෙන්ම වැඩ වෙන්නේ නැහැ. ඊට හේතුව තමයි ඔයගලන්ට පේනවා මෙන්න මෙතන මේ hard disk එක ක්‍රියාත්මක වෙන්න port 12ක් සහ port 15ක විභවාන්තර අවශ්‍ය වෙනවා. ඒ වට මෙම කේබල් එක හරහා එන්නේ port 5ක විභවාන්තර පමණයි. port 12ක විභවාන්තර ලබා ගන්න ඕන නම් ඕගලන්ට සිද්ධ වෙනවා external power supply එකක් මේ සඳහා use කරන්න. හරි, ඕගලන් මේ වගේ hard එකක් external කරන්න ක්‍රමයක් තියෙයි. ඒ ක්‍රමේ මම මෙන්න මෙහෙම කියන්නම්. ඕගොල්ලෝ මේ වගේ power supply එක අරගෙන මෙන්න මේ වගේ SATA power port එක ඕගොල්ලන්ගේ මෙන්න මේ hard disk එකට ගහන්න. හරි, ඒ කියන්නේ දැන් මේ hard disk එකේ power එක ලැබිලා ඉවරයි. දැන් තියෙන්නේ මේ hard disk එකේ data එක output කරගන්න විතරයි. හරි, ඕගලන්ට මෙන්න මෙතන පේනවා
මෙන්න මේ ලොකු hard disk එකෙන් පිටවෙන SATA data cable interface එක. මෙන්න මේ interface එකට ඔයගලන්ට පුළුවන් මෙන්න මේ රූප ස්ථානයේ දැක්කන පරිදි cable එක සවි කර අනිත් port එක ඔයගලන්ගේ PC එකට set කරන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයගලන්ට මෙන්න මෙතන පේනවා නේද? මෙන්න මේ port එක. මෙන්න මේ port එක විතරක් තියෙන cable කඩේ මිදි ගන්න තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස නැති port. ඒ කියන්නේ ඔන්ඩොයි ටික SATA data cable to USB cable. අන්න ඒ වගේ නමකින් හඳුන්වන cable ජාතියක් තියෙයි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේක ඔයගොල්ලන්ගේ hard disk එකට සහ මෙන්න මේක ඔයගොල්ලන්ගේ desktop එකට හෝ laptop එකට සවි කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම වැඩ වෙනවා. දැන් අපි බලමු මෙන්න මේ වගේ hard disk එක පරිගණකයකට ක්‍රියාත්මක කරලා ඒකෙන් දත්ත කියවා ගන්න විදිය කොහොමද කියලා. හරි. දැන් අපි බලමු මෙන්න මේ hard disk එක කොහොමද අපේ laptop එකට හෝ desktop එකට සවි කරගන්නේ කියලා. මෙන්න මෙහෙම මෙන්න මේ hard disk එක සවි කරගත්තා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතෙන් LED bulb දෙකක් දිස්සන ආකාරය. මෙන්න මේ LED bulb දෙක ගැන හදින්න. අපි දැන් මෙන්න මේක පරිගණකයකට set කරමු. හරි. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මෙන්න මෙහෙම. ඔයගලන්ගේ hard disk එක සවි කරගන්න. සවි කරගත්තට පස්සේ ඔයගලන්ට පෙනවා මෙන්න මෙතන bug දෙකක්. මෙන්න මේ bug දෙක ගැන කතා කරද්දී මෙන්න මේව දැත්තම සිද්ධ වෙන්නේ. ඔයගලන්ට පෙනවා මෙන්න මෙතන නිල් පාට bulb එකක් පත් වෙලා තිනවා. ඒ කියන්නේ මේ hard disk එකට power එක ඇවිල්ලා. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ පැත්තේ තව නිල් පාට bulb එකක් පේනවා. මෙන්න මේ නිල් පාටක bulb එකෙන් කියන්නේ මෙන්න මේ hard disk එක සහ අපේ පරිගණකය අතර දත්ත, ඒ කියන්නේ data ගමනාගමනය කිරීමට ඊට පස්සේ තව ලබා දී තිනවා. ඒ කියන්නේ මෙම hard disk එක computer එක විසින් අපේ පරිගණකය විසින් access කරනවා. හරි. ඊට පස්සේ අපි අපේ පරිගණකය පැත්තට යමු. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන this PC කියලා. This PC ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන local disk එකක් තියෙනවා. මෙන්න මේක තමයි ඒ hard disk එක. මෙන්න මේක GB160 SATA laptop hard disk එක නිසා GB140 තමයි පෙන්නනවා. හරි. මේක ඉදි මතක් කරගන්න තව කාරණයක් තියෙයි. අපි මෙන්න මේ hard disk එක external ගැහුව නිසා, ඒ කියන්නේ මෙම hard disk එක අපි අපේ computer වෙනම ගැහුව නිසා මේක අපේ computer එකට direct සම්බන්ධලා තියෙන්නේ. ඒ නිසා මේක අපි කෙලින්ම USB එක මගින් විසන්දි කිරීම මෙම hard disk එකේ ආයු කාලය ගොඩක්ම අඩු වෙන බලපානවා. ඒතර අපේ hard disk එකේ දත්තවලට හානි වීමේ හැකියාව ඉතා වැඩි වෙනවා. ඒකට අපි කරන විසඳුමක් තමයි මෙන්න මෙහෙම දෙයක්. ඔයගලන්ට පේනවා නේද මෙන්න මෙතන පල්ලෙහා. මෙන්න මෙතන පල්ලෙහා task bar එකේ පැත්තේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන show hidden icon එකේ මෙන්න මේ වගේ icon එක. මෙන්න මේ වගේ icon එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒක උඩ right click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ eject USB දෙන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ save to remove hardware. ඒ කියන්නේ අපේ external drive එක නිසිපායදී අපේ computer එකෙන් විසන්දි කරලා. ඒ කියන්නේ safe to ආරක්ෂිතව අපේ USB උපාංගය විසන්දි කළා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන my computer කියන එකේ අර අපි set කරගත්ත external hard disk නෑ. ඒ කියන්නේ මෙම hard disk එක නිසි පරිදි ආරක්ෂිතව අපේ පරිගණකයෙන් eject වුණා. ඒ කියන්නේ අයින් වුණා. ඊට පස්සේ තව ගොඩක් සැලකිලිමත් යුතු කාරණා තියෙනවා. අපි අයි අපේ hard disk එක පැත්තට. හරි. ඊට පස්සේ ඔයගලන්ට පේනවා අපේ USB cable එක මගින් මේ hard disk එක තාමත් සම්බන්ධයි කියලා. දැන් මෙම USB cable එක හරහා මෙන්න මේ data එකට power එක විතරයි ලැබෙන්නේ.
ඒ නිසා මෙන්න නිල් පාට එක පත් වුණා. ඒ කියන්නේ ඔන් වෙලා තියෙනවා. මෙන්න මේ අනිත් නිල් පාට එක ඔෆ් වෙන හේතුව තමයි අපි සේෆ් ටු රිමූව් ටූල් එක භාවිතා කළා. මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එකේ සම්බන්ධතාවය අපේ පරිගණකෙන් අයින් කළා. ඒ කියන්නේ අපේ දත්ත හානවීමේ හැකියාව ගොඩක් අඩුලා තියෙනවා. දැන් මේකේ තියෙන ලොකු අවාසිය වන්නේ මෙම හાર્ඩ් ඩිස්ක් එක. මෙම හાર્ඩ් ඩිස්ක් එක අපේ පරිගණකයට සම්බන්ධ නිසා අපි මෙහිදී කෙලින්ම මෙම USB data cable එක ගැලවීමේ හાર્ඩ් ඩිස්ක් එක ඩැමේජ් වෙනවා. එහෙම ඩැමේජ් වීමේ හැකියාව අඩු කරගන්න පුළුවන් ඕගලන්ට පරිගණකය ඔෆ් කරලා පස්සේ මෙම හાર્ඩ් ඩිස්ක් එක ගලවනවා. ඊට හේතුව තමයි අපේ කම්පියුටර් එක මගින් BIOS settings මගින් ක්‍රමානුකූලව USB උපාංග අපේ පරිගණකෙන් ඉවත් කර දමනවා. ඊට පස්සේ පුළුවන් අපට අපේ මෙම හાર્ඩ් ඩිස්ක් එක මෙන්න මේ USB cable එක මගින් විසන්දි කරන්න. ඔයගොල්ලෝ කවදාකවත් මෙන්න මේ වගේ hard disk එක ඔයගලඟ පරිගණක සම්බන්ධ කරපස්සේ ඒ hard disk එක අල්ලන්න එපා. එහෙම වුණොත් මෙන්න මෙතන loose connection එක සහ මෙන්න මෙතන loose connection එක සිදෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ස්ථිර වශයෙන්ම ඔයගලඟේ hard disk එක තබන්න. එහෙම වුණොත් මේ hard disk එකේ ආයු කාලය ඔයගලන්ට ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. අපි දැන් බලමු අපි කලින් කිව්ව විදිහට කොහොමද අපි normal use කරන desktop hard disk එක පරිගණකයට සම්බන්ධ කරන්නේ කියලා. ඒකත් ඔයගලන්ට කියන්න තියෙන්නේ කලින් කිව්ව ආකාරයටම මෙන්න මෙම කේබල් එක. මේ කේබල් එක මෙන්න මෙතන සවිකෙල්ලා. ඒ කියන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක විසත් තියෙන කේබල් එක මෙතන සවිකෙල්ලා. මෙන්න මේ USB එක ඔයගලන්ගේ ලැප්ටොප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි ලබා දෙන්න. ඊට පස්සේ මෙම hard disk එකෙන් data access කිරීමේ හැකියාව පවතිනවා. හරි, දැන් කතා කරන්නේ යන්නේ කොහොමද මෙන්න මේ වගේ external hard disk ඔයගලන්ගේ mobile phone එකට connect කරගන්නේ කියලා. ඔයගලන්ට පේනවා මෙන්න මේ USB port එකට ඔයගොල්ලෝ OTG adapter එකක් set කරගන්න. හරි, මෙහෙම set කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි පේන්නේ. ඊට පස්සේ ඔයගලන්ගේ phone එකට මෙන්න මේ ආකාරයට set කරගන්න. හරි, මෙන්න මෙහෙම තමයි සවි වෙන්නේ. ඔයගොල්ලන්ට OTG ගැන වෙන මම වීඩියෝ එකක් ගෙන්නම්. මේකදී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කාරණු ගොඩක් තියෙයි. ෆෝන් එකේ තියෙන බැටරි කැපැසිටි එක අනිවාර්යෙන් බලපානවා. මෙන්න මේ hard disk එක ක්‍රියාත්මක කරන්න බැටරිය ඉතා හොඳට powerful වෙන්න ඕනේ. හොඳ බැටරි percentage එකක් තියෙන්න ඕනේ. බැටරි කැපැසිටි එක milliampere 3000 කන්නේ වගේ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වුණාට මම මෙන්න මෙහෙම කවදාකවත් ඔයගොල්ලන්ට recommend කරන්නේ නැහැ. ඊට හේතුව තමයි මෙන්න මේ hard disk එකේ තියෙන powerful එක නිසා ඔයගොල්ලන්ගේ battery life එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ battery drain වෙන එක ගොඩක් වැඩි වෙනවා. මෙන්න මේ phone එකේ තියෙන battery එක ඉතා විශාල දාලා ප්‍රමාණයක් මෙන්න මේ data cable එක හරහා hard disk එකට යනවා. ඒ වගේම තමයි මම මෙන්න මෙහෙම ගොඩක් අධ්‍යයනය කරලා බැලුවා OTG ගහන pen drive hard disk එහෙම format කිරීම ඉල්ලනවා. අපේ හොඳට තියෙන pen drive එක මෙන්න මේ OTG හරහා එකපාරට concrete pen drive එහෙම කියලා format දෙන්න කියනවා. එහිදී අපිට තව විශාල ප්‍රශ්නයක් එනවා. අපි මෙන්න මේ තියෙන hard disk එකේ තියෙන දත්ත පිළිමද මෙන්න මේ හොඳට තිබ්බ hard disk එක pen drive එක කොහොමද එකපාරට මෙන්න මෙම format කරන්න ඉල්ලන්නේ. ඊට පස්සේ අපි එහෙම pen drive එක ගලවලා ලැප් එකට දැම්මත් ඒ වගේම computer එකට දැම්මත් ඊට පස්සේ අපේ pen drive එක my computer this PC එකේ drive වල pen drive එක පෙන්වන්නේ. ඊළඟ වීඩියෝ වලින් අපි කතා කරමු ඒවා fix කරගන්න ආකාරය. මම pen drive ගැන කතා කරදි කරනවා කොහොමද අපේ වැඩ වෙන්නේ pen drive එකක් හදාගන්නේ කියලා. ඒ වගේම අපි කොහොමද හරියටම pen drive එකට format දෙන්නේ. කොහොමද අපි write කරන්න බැරි pen drive හදාගන්නේ. අපි කොහොමද pen drive එකට write only method දාන්නේ. එහෙනම් මේ වගේ වටිනා සුන්දර hardware පාඩම් වලට ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම අපේ SL tutorial show channel එක subscribe කර තියාගන්න. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම comment section එකෙන් සහ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න එහෙම තියෙනවා අනිවාර්යයෙන්ම comment section එකට දාන්න. ඒ වගේම අපේ telegram channel එකට join වෙන්න. අලුත් වීඩියෝ එකෙන් හමුණ තෙක් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. Thank you.